අයිබෝන් දරුවන් සියලුම දෙනාට අපට එදිනදා ජීවිතයේදී විවිධ ක්‍රියාකාරකම්වල නියැලීමට සිදුවෙනවා. තල්ලු කිරීම්, ඇදීම්, බරේසවීම්, ඉහළැති යමක් පහතට ගැනීම් වැනි ක්‍රියා කිරීමට සිදුවෙනවා. ඒ වගේම තමයි අපිට ක්‍රීඩාවල යෙදීමේදීත් විවිධ ඇදීම්, තල්ලු කිරීම්, එසවීම්, පහතට ගැනීම් වගේ දේවල්වල නිරතවීමට සිදුවෙනවා. මෙම ක්‍රියාවලදී සිරුර නිවැරදි ඉරියව්වක තබා ගන්න ඕනේ. නිවැරදි ඉරියව්වල යෙදීමෙන් කාර්යන් පහසුවෙන් ඉටුකර ගැනීම පහසුවනවා වාගේම ඇතිවෙන්න පුළුවන් අනතුරුත් අවම කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ 11 ශ්‍රේණියේ 7 වන පාඩම වන නිවැරදි ඉරියව්වෙන් උපකරණ හසුරුවමු කියන පාඩමයි. තුන්වන පාඩමේදීත් ඔබ ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත මූලධර්ම හඳුනාගත්තා. මෙම පාඩමෙන් ජීවයාන්ත මූලධර්ම පිළිබඳ දැනුම වගේම උපකරණ නිවැරදිව හසුරගන්න අපි ඉගෙන ගනිමු. එදිනෙදා ජීවිතයේදී අපි ක්‍රියාකාරකම්වල නිරත වන විට නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ. වැරදි ඉරියව්වල නිරත වුවහොත් අනතුරු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ක්‍රියාකාරකම්වල නිරත වෙනකොට තමාගේ මෙන්ම අන් අයගේද ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම උපකරණ තල්ලු කිරීම අවස්ථාව ගනිමු. යම් උපකරණයක් තල්ලු කිරීමේදී රූපයේ දැක්වෙන ආකාරයට කඳ ඉදිරියට යොමු කරන්න ඕන. පාද දෙක ඈතින් තබා ආධාරක පතුල පුළුල් කර තබා ගන්න ඕනේ. ඊගාවට වාහනයක් තල්ලු කිරීමේදී හිස කඳ ඍජුව පවතින පරිදි එක් පාදයක් පිටුපසට ගෙන සිරුර මදක් ඉදිරියට ආනතව තබා ගන්න ඕන. හිස කඳ හා පිටුපස පාදය ඒ අවස්ථාවේදී සරල රේඛාවක තමයි පිහිටවන්නේ. පාදවලින් ලබා ගන්නා බලය එක එල්ලේම වස්තුව කෙරෙහි යොමු වෙනවා. ඔයාලට පේන්න තියෙනවා රූප සටහන් දෙකක්. පළවෙනි රූපයේ තියෙන නිවැරදි ඉරියව්ව, ඒ නිවැරදි ඉරියව්ව අවස්ථාවේදී ඔයාලට පේන්න තියෙනවා හිස කඳ හා පිටුපස පාදය සරල රේඛාවක පිහිටනවා. දෙවෙනි රූපයේ තියෙන්නේ වැරදි ඉරියව්ව. වැරදි ඉරියව්වේදී හිස කඳ හා පිටුපස පාදය සරල රේඛාව පිහිටවන්නේ කොඳ නැමිලා පේනවා. ඒ හින්දා අපිට අනතුරු සිදු වෙන්න පුළුවන් කොඳුවට පේලියට ඒ වැරදි ඉරියව්ව භාවිතා කිරීම මගින්. ඊගාව අවස්ථාව තමයි උපකරණයක් ඇදීමේ අවස්ථාව. උපකරණයක් ඇදීමේදී ආරම්භයේදී එක් පාදයක් ඉදිරියට තියලා පිටුපසට ආනතව ඉන්න ඕන. කඳ සහ හිසු ඍජුව පවතින්න ඕන. පාද ඈතින් තබා ආධාරක පතුල පුළුල් කරගන්න ඕන. පාද පොළව මත තෙරපවින් බලය ලබා ගන්න ඕන. සිරුර සමබරව පවත්වා ගැනීම මගින් ඇදීමේ නිවැරදි ඉරියව්ව පවත්ව ගන්න ඕන. ඔයාලට පේන්න තියෙන රූප සටහනේ තියෙනවා කඳ පිටුපසට ආනතව පවතින ආකාරය. ඒගාව අවස්ථාව තමයි බරක් ඉහළට එසවීමේ අවස්ථාව. ඒ අවස්ථාවේදී කඳ ඍජුව පවත්ව ගන්න ඕන. පාද තරමක් ඈත් කරලා ආධාරක පතුල පුළුල්ල තබා ගන්න ඕන. දණහිස් නවමින් තමයි කඳ පහතට යොමු කරන්නේ. හැකිතරම් සිරුරට සමීපව බර තියා ගන්න ඕන. ගුරුත්ව රේඛාව ශරීරයේ මධ්‍ය අක්ෂයේ ඔස්සේ තමයි තබා ගන්නේ. පාද දෙකටම බර සමව බෙදී යන පරිදි දණහිස් දිගහරමින් තමයි බර ඉහළට ඔසවන්නේ. ඔයාලට පේන්න තියෙන රූප සටහන් දෙකක්. පළවෙනි එක වැරදි අවස්ථාව, දෙවෙනි එක නිවැරදි අවස්ථාව. වැරදි අවස්ථාව ඔයාලට පේන්න තියෙනවා කොන්ද ගොඩාක් නමලා තමයි ඒ බර ඔසවන්නේ. එමගින් අනතුරු සිදු වෙන්න පුළුවන්. ඊගාව අවස්ථාව තමයි ඉහළැති යමක් පහතට ගැනීමේ අවස්ථාව. මේ අවස්ථාවේදී හිස කඳ ඍජුව පවත්ව ගන්න ඕන. පාදයක් පිටුපසට තබා ආධාරක පතුල පුළුල් කරගන්න ඕන. බර සිරුර ආසන්නයේ තබා ගන්න ඕන. ඔයාලට පේන්න තියෙන රූප සටහන් දෙකේ ඒ රූපේ තියෙන්නේ නිවැරදි ඉරියව්ව, B රූපේ තියෙන්නේ වැරදි ඉරියව්ව. B රූපේ තියෙන්නේ මදක් පිටුපසට බර වෙලා පාද එකතැන තබා ඉහළට යමක් ගැනීමට උත්සාහ කරන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී කඳ ඍජුව පවතින්නේ නැහැ. එවිට ගුරුත්ව රේඛාව ආධාරක පතුලෙන් පිටතට තමයි පිහිටන්නේ. ඒ නිසා ශරීරයේ සමබරතාව පවත්වා ගැනීම අපහසුයි. A රූපෙන් කඳ ඍජුව පවතිනවා. පාදයක් පිටුපසට ගෙන ආධාරක පතුල පුළුල්ල පවත්වා ගන්නවා. ඒ නිසා බර සිරුර ආසන්නයේ තමයි පවතින්නේ. වැරදි ඉරියව්වලට ඇබ්බැහි වීමෙන් ඔබේ තරුණ පෙනුම හා සිරුරේ ආකර්ෂණීය බව නැතිවෙන්න පුළුවන්. බරක් තල්ලු කිරීම, ඇදීම, එසවීම, පහතට ගෙන ඒම වැනි අවස්ථාවල වැරදි ඉරියව් පවත්වා ගැනීම නිසා කශේරුව ඇතුළු අස්ථි හා මාංශ පේශිවලට හානි සිදුවෙන්න පුළුවන්. පාඩම අවසානයේ තියෙන ඔයාලට අභ්‍යාසයක්. එම අභ්‍යාසයට අනිවාර්යෙන් පිළිතුරු සපයන්න. ඒකේ පළවෙනි එක තමයි නිවැරදි ඉරියව්වෙන් උපකරණයක් තල්ලු කිරීමේදී ඔබේ සිරුර පිහිටිය යුතු ආකාරය කුමක්ද? උපකරණය ඇදීමේදී සිරුර සමබර කර ගැනීමට කළ හැකි දේවල් දෙකක් දක්වන්න. බරක් ඉහළට එසවීමේදී සිරුර පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්වේ ලක්ෂණ පහක් ලියන්න. ඉහළ ඇති යමක් පහළට ගැනීමේදී ශරීරය පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්වේ ලක්ෂණ තුනක් දක්වන්න.
තවත් මෙවැනිම පාඩමකින් ඔබ හමුවට පැමිණෙනතුරු ඔබ සියලු දෙනාටම ආයිබෝවන්.